අද මේ වෙලාවේ අපිට මොනක් පේන්න පාස්කේ මුළු රටේම මිනිස්සු සතුට වෙන දවසක්. මේ මිනිස්සු සතුට වෙන්නේ රංජන් ගාමනායක කියන අසහාය කලාකරුවා මිනිස්සු වෙනුවෙන් බය නැතුව කතා කරලා කතා කරන්න ඕනතරම් පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරන්න පුළුවන්කම තියෙද්දි එළියට බහලා ඒ තරම් තමන්ගේ ආරක්ෂාව ගැන කල්පනා කරන්නේ නැතුව කතා කරලා තිරදඬුවම නෙමින් හිටිය අද එළියට ආවම මුළු රටම සතුටු වෙනවා. මුළු ලෝකෙම ඉන්න ශ්‍රී ලාංකිකයෝ සතුටු වෙනවා. කලාවට ආදරය කරන මිනිස්සු ඒ වගේම ඇත්ත කතා කරපු රංජන්ට ආදරය කරපු මිනිස්සු අද බොහොම සතුටු වෙන දවසක්. මේ අද දවස උදා කරගන්න රටේ මිනිස්සු මාර ප්‍රාර්ථනාවක් කරා. කොහොමද මේ දවස ගෙන්නන්නේ කියලා මිනිස්සු ඉල්ලීම් කරා. මොයෙක් විදියට මේ වෙනුවෙන් සටන් කරා මිනිස්සු. අපිට මතකයි අපි ෆ්‍රී රංජන් කියලා හරියුත් මමත් පටන් ගත්තා. ඒ වෙලාවට සමාජ ජන බලවේගයේ සමාජ ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් සියලු දෙනා එකතු වෙලා අපි පටන් ගත්තේ මේ ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ ආයේ. පටන්ගෙන රටවැදී ශ්‍රී රංජන් කියලා අපි පටන් ගත්තා. ඉතින් ඉතින් හරින් මේ රණීමේ වාව එළියට එනකම් අලු සාටකයක් දානවා කියලා පාර්ලිමේන්තුවේදී පටන් ගත්තා වැඩපිළිවෙල. ඊට අමතරව ජිනීවාවලට යන්න අපිට ඔතුමා වෙනුවත් වීමක් කරා මෙහෙම අවස්ථාවක් ලැබෙනවා කියලා ඔතුමාගේ විතුරිය. ඒ වෙලාවේ අපි ජිනීවා වලට ගියා. අතින් ටිකට් පියදම් කරගෙන අපි සියලු කැපවීම් කරලා මෙතුමාව ලියලා ගන්න. අපිට කිසිම වෙන දෙයක් තිබුණේ නැහැ. මෙතුමා වෙනුවෙන් අපි ජිනීවා වලට ගිහිල්ලා හරිනොත් මමත් මේ පිළිබඳව කතා කළා. සියලු දෙනා මේ පිළිබඳව ඉල්ලීම් කරා. අද ගොඩක් අය කිව්වා මේ පිළිබඳව ඉල්ලීම් කළා. බොහෝ දෙනෙක් ඉල්ලීම් කළා. නමුත් ඒකට මේක තිබිච්ච නඩුවේ ස්වභාවයත් එක්ක මේක ලේසි පහසු වැඩ කටයුත්තක් නෙවෙයි. නමුත් අවසානයේදී අපි රජයට එකතු වෙනකොට අපි කරපු ප්‍රධාන ඉල්ලීම් දෙකෙන් ඉල්ලීම් වලින් ඉල්ලීම් හතක් තිබුණා. ඒකෙන් දෙවැනි ඉල්ලීම තමයි රංජන් රාමනායක අපේ අසහාය කලාකරුවා අපේ දේශපාලන සගය නිදහස් කරන්න කියන එක හරින්කාන්ත මන්ත්‍රීතුමාගේත් මගේ. ඒ ඉල්ලීම අපි බාර දුන්නා. පළවෙනියම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් ඒ පිළිබඳව නීතිපතිවරයාට කතා කරලා අවශ්‍ය මූලික කටයුතු සූදානම් කරන්න කතා බහ කළා. නමුත් ඒ පිළිබඳව අවසාන වශයෙන් තීරණයක් ගන්න බැරි වුණා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරයා බවට පත් වෙච්ච දවසේ උදේ පාන්දරම අපි වැඩ පටන් ගත්තා. එතුමාව මතක් කරා. එතුමා කිව්වා හරි මම වැඩි කරන්නම් කියලා. එතුමා මේ පොරොන්දුව ඉෂ්ට කළා. දවස් කිහිපයක් මේකට යනවා කියලා කිව්වා. නීතිපතිවරයාගේ, අගවිනිසුරුවරයාගේ, ඒ වගේම විනිසුරුවරුන්ගේ මේ සඳහා එකඟතාවය ගන්න ඕනේ. මොකද මේක අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව කාරණාවක්. වෙනත් ප්‍රශ්නයක් නෙවෙයි. ඒක අධිකරණය සම්බන්ධ කාරණාවක් තිබුණේ. ඒ නිසා ඒ පිළිබඳව අවශ්‍ය එකඟතාවයන් සියල්ල අරගෙන අද දවසේදී රංජන් රාමනායක මැතිතුමා නිදහස් වෙනවා. එතෙන්දී මුළු රටක් සතුටු වෙනකොට හරිනුත් මමත් බොහොම අවංකව සතුටු වෙනවා. රංජන් අයියා නිදහස් කරගන්න අපිට පුළුවන් වුණා. අපි ගත්තු තීන්දුව වැරදි නෑ. අපි හරි තීන්දුවක් අරගෙන අපිට රංජන් නිදහස් කරගන්න පුළුවන් වුණා. අඩු ගානේ අද මිනිසුන්ට කන්න බොන්න තෙල් ටික තියෙන තැනකට හරි ගේන්න පුළුවන් වුණා. අපි තීන්දුවක් ගත්තා. අද රංජනුත් නිදහස් වෙනවා. අපේ රට යම් තැනකට ගෙනියන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසාම තමයි හැමදාම කලාකරුවන් වෙනුවෙන් කලාව වෙනුවෙන් පෙනී ඉඳලා අද වෙනකොට මහා දැවැන්ත හඬක් නගලා ඉන්න පුද්ගලයෙක් විදියට වගේම විදේශගත ශ්‍රමිකයා වෙනුවෙන් මහා විශාල හඬක් නගුවා. විශාල නායකයෙක්ලා ගැන කතා කරා. එල්ල කපල මරනකොට පාර්ලිමේන්තුව ඇතුලේ හඬ අවදි කරා. ලෝකේ රටවල් වලට ගිහිල්ලා අරාබිකරේ හැම තැනකටම ගිහිල්ලා මේ කාන්තාවන්ට අපේ තරුණයන්ට වෙන අසාධාරණකම් පිළිබඳව හඬාවදි කරා. එතකොට මේ හඬ දැන් නිහඬ වෙන්න බෑ. මේ හඬ නැවත අවදි වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් කතා කරන්න ඕනේ. ඒක එතුමට අපි ආයක නිසා සත්භාවයෙන් ආරාධනා කරනවා. දේශපාලන පක්ෂයකට ඉන්න කියලාවත්, රාජ්‍යයට සම්බන්ධ වෙන්න කියලාවත්, ඒ වගේම බැටුක් ලබන රස්සාවක් කරන්නවත් නෙවෙයි. රටේ මේ වෙලාවේ වැඩපිළිවෙලට අපේ තානාපතිවරයෙක් විදියට විදේශගත ශ්‍රමිකයා බලාගන්න, එයාගේ සුබ සාධනේ බලාගන්න ඔබතුමාට අපි මේ පත්වීමටත් අපි ආරාධනාවක් කරනවා. ඔබතුමාට ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල බාර ගන්න. ලෝකේ හැමතැනම අපේ ශ්‍රී ලාංකිකයෝ බලාගන්න, ඒ නැවතත් මල්ලි ඔඩියෝ ඒ ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ආයෙ වෙනුවෙන් අපේ මිනිස්සුන්ව ආරක්ෂා කරනවා. පොඩ්ඩක් ගමුගේ ගුණීලම මං ගැන කතා කරපු පුද්ගලයෙක් මගේ අසල්වාසියා මොනවද කියන්නේ බලන්න කතා අහන්න මිනිස්සු අසනවා පඩින්න දේශපාලන මත මොනවා වුණත් රංජන් රාමනායක කියන නළුවා මගේ අසල්වාසියා සුන්දර මිනිසයා ඉරකට කරන්න තරම් අපරාධයක් කරයි කියලා මම හිතන්නේ මේක අධිකරණ අපහාසයක් විදිහට නේද? मिनिमल व्यक्तिवेट उसी देख नहीं वंचन देख नहीं हो रेट नहीं ऐसा मेरा टे अपराधकार हो रहा तरह निजल निंदी वंचन वाके अहिंसा के हिरण्य सकल जी में साधारण नहीं कि ना मटे इधर नहीं ऐसा इतना निदास तीन पीने पर देश पालन मत किन तोरो हृदयांगम मन सत्य लेना वाके आसार लेती है निशाने में ओहु अपराधकार नो निशा देवाशीन तुम्हारी प्रतिदार Ikan emang kian nona, akhirnya mama nanti pergi ke asal nu amal taatlah, taatlah nanti lagi nu macam ni isiman tanuklah kiaran ni itu macam mana? Pisah nafi, ni lagi muncul orang gila, ini gila sih dah meru, kata yang laku, ahis kedua kan kata agaklah, itu orang amal awam yang ada kenal lah, tapi itu nanti pergi ke gila memperhatikan keradi, mata Saudi visa power tahanan kena, maka Hindun ne, Lebanon, Abu Dhabi, Dubai, Atulu, me seal beratawal gila mama, ikan sakan kena. Atim, kamera le, manusia me tuah make itu, anu turak kodi ne mang begitu me keruh betul, kamu itu mah satu hari, kiaran ne waktu ikan keran lagi, itu ikan bohong, kau dah ilima, maka kamu turak kawasan ne, kamu bohong, ini dia kera, waktu itu mah me, jangan deh mang pesan samukin pilihkan, itu mah කියන්නේ මට මේ දිනවලට ඍජුවම ඇදියත් වෙන්න කියලා. එතෙම මම මැද පෙරදිගේ ඉන්න ශ්‍රමිකයන් රට විරුවන් ගේන ඩොලර් බිලියන 8න් තමයි අපේ රටේ පෞද්ගලික තෙල් ගහන්නේ. අපි අමාරු වැටුනේ ඒ අයගේ විශ්වාසය බිඳගෙන ඔහුගේ රජය කරපු දේවල් වලින් තමයි ඒගොල්ලෝ උන්දියෙන් ලෙවන්න ගත්තේ. ඉතින් ඒ අයගේ විශ්වාසය දිනා ගන්න ඕනේ. මැද පෙරදිගේ ජනතාව ගැන කියද්දි මට මතකයි PLA ආර්යවති කඹුරු පිටි Jual hadawa dulu, ane bisa orang jalan itu kantawa, laku gua dulu orang kanterepu, justru sielu dina orang langkau itu gini, itu mereka pergi seni katanya ini mang mereka angin jangan itu gini, mereka pergi sah, anikut katol Eropa katol negara negara itu, itu mereka lukum pasnya ne, mereka pergi ini mereka pergi katol, itu, ne waktu itu mereka patah nggak, itu, itu mereka hanya pura kawasannya, kami kita mereka mereka bela. Kita mau tuh cuma mereka nila mata dene mereka IT viswasi mata ini ratol itu gile satan keran itu bohong itu bisa tiapin tapi balu mungkin tapi kamu mata ini terus kamu mata mandannya mata ni apa keran Jepang IT itu orang kita dana deng Sri Lanka kaya anda niyojane kerela, ia ini sebesar ada ni regimen, medihat pelak katutu kerana ia ini araksha kirim samban ini ia ini apa lagi, ini hilai ia ini, malaki agan ia ini ada cuma yang kerela, itu kata hari itu hari misalnya dia sini cuma kerela tanpa rumput netu, ada itu mana, tapi ini tanah apa dikama, itu yang goodwill ambassador dia tanah tu ratus ini, itu mana ini hilai, ia kan banyak sekali itu, banyak tu hilai, hilai yang ඒක සම්බන්ධයෙන්ම ජනාධිපතිතුමාගෙන් වත් ඇත්තම කතාව කාගෙන්වත් ඇහුවේ නැහැ. මේක මට කැබිනට් ඇමතිවරයා විදියට මට පුළුවන් මේ පිළිබඳව තීන්දුව ගන්න මේ ශ්‍රේෂ්ඨයේ පිළිබඳව තීන්දුව ගන්න. මේ තීන්දුව මම ගත්තා නම් දන්නවා අනිවාර්යයෙන්ම නිදහස ලබා දුන්නෝ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ වගේ දෙයකට කිසිසේත්වත් අකමැති වෙන්නේ නැහැ කියලා. ඔබතුමා වැරදි විදියට මේවා කරන මම පක්ෂමාරු නෑ නෑ ඒක මොකුත් නෙමෙයි. ඒක වරද. සහ මම रंगल शिल्पी पेला मम्मी करा मम्मी पेला मंग सल में दिदा वसर ये लेबर लेबर के लिए हार से गाना के ना तो किस्मत में तो बोलने मम्मी तो अलवे पामन इधर इटा मतलब इधर महाराज पक्ष में आते हैं काम करो रंजन रामनायक महात्या का कोई वेला के बाद देश पालने करना अपित्य के कतुए ना आंदोलन के कतुए ने केला किसी में බලතෑම किसी में ඉල්ලීම किसी में විදියකින් අපි කරන්නේ ඒක තුමගේ අයිතියක් අපිට එතුමාව අරගෙන එතුමාව පාවිච්චි කරලා එතුමාගෙන් ලකුණු දාගන්න කිසිම උවමනාවක් නැහැ අපිට තියෙන දේ අපි මෙතුමාව නිදහස් කරලා අපි සතුටු වෙනවා ඒ නිදහස් කිරීම පිළිබඳව අපිට ෆොටෝ ඔපචුනිටි ගන්න එහෙම නැත්නම් ප්‍රෙස් කොන්ෆරන්ස් කියලා මෙතුමාව මාකට් කරගන්න අපිට එහෙම කිසිම උවමනාවක් නැහැ. ඒක නිසා තමයි අපි මේ අවශ්‍ය කටයුතු කරලා අවශ්‍ය කාර්යය ඉෂ්ට කරලා අපි එතුමාගේ අනාගතයේ රටට සේවය කරන්න අපිට එතුමාට කට අරින්න එතුමාට වැඩ කරන්න අපි ඉදිරියට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න මම ඒකට ඒකට කරන්නේ යමක් කියලා සජීවීදී හරින් ඉතරන් දුසා මනුෂ්‍යනායක කරතමයි මුලින්ම මාවලේ සටන් කරන්නට ඉදිරියට ආවා. අනිත් බොහෝ කට්ටිය කිව්වා මේක නැෂනල් ඉෂුව එකක් නෙමෙයි මිනිස්සු ගෙන්නන්න ඕනේ නැහැ කියලා. නමුත් මේ දෙදෙනා ප්‍රතිමොද්දොත් මා වෙනුවෙන් වීසා දාගෙන සිංගප්පූරුවේ ජිම්වපවා ගියා. ඒකී මේ දෙදෙනා පමණයි. ආගමික හපිස් ගානක් තිබුණා. එතන ගිහිල්ලා ඒගොල්ලන්ගේ පොරොන්දු පත්‍රයක් තිබුණා. ඒ දිවිසුමේ දෙවෙනියට දාගන්න මේ ප්‍රශ්නට. ඉතින් ඒක ඕනෑටි ඒදී ඉෂ්ට කරලා පෙන්නුවා. ඒකම තමයි කරන්න බෑ. ඒ වුන්නේ ඒ ඒදේ කලේ ඕම තමයි. ඒක බොහොම සතුටින් බාර ගන්නවා රංජන් රාමනායක මහත්තයා නිදහස් කරලා වාහන ටික ගන්න බැරි වෙන්න එක් එක් ආරක්ෂක අංශවල කට්ටිය ඉර කරලා තියෙනකොට මම පයින් ගහලෙනකොට ඒගොල්ලම ගෙන යපු සෙනඟ අපිට ඒ වගේ සංග්‍රහයක් කරාම රංජන් රාමනායක මහත්තයා නිදහස් කරාම ඒක අපිට ලබා දුන්නා නම් ඒ වගේ ප්‍රතිචාරයක් ඒ අයට බොහොමත්ම ස්තුතියි කියලා කියනවා. ඒක අසු කරගෙන ආපු ජනතාවට සහ ඒවා සංවිධානය කරපු සියලු දෙනාට බොහොමත්ම ස්තුතියි. රංජන්ව නිදහස් කරන්න මහන්සි වෙච්චට කැප වෙච්චට ඒ අය දීපු ස්තුතියට ඒ අය දීපු ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.